බාල බෙහෙත් ගේනවා අය ලියාපදිංචි නොවේනි කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. අපි මේ ජීවිතත් එක්ක වෙන ඉතා සංවේදී කරුණු වලදී කාටවත් බැර කරලා එහෙම නැත්නම් ඒකේ තියෙන නිදහසට කරුණු කියලා බේරෙන්න උත්සාහ කරන්නේ නැහැ. තාමත්ම සංවිධානාත්මක ලෙස තමාගේ මෙනුකොත් වමනා එපාකම් වෙනුවෙන් මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සම්බන්ධව අපේ මතවාදය බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ලියාපදිංචි නේද හොරපාරේන බාල බෙහෙත් මේ තාමත්ම අසත්‍ය තාමත්ම අපි බොහොම ඍජුව මේ සම්බන්ධව අභියෝග කරලා තියෙනවා. ඖෂධ ගෙන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට මුදල් අමාත්‍යාංශය සහතික වී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඊතුරු මාස 5ට බිලියන 67ක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවන් ගණනාවක් තිබ්බා. ඒ බිලියන 67 66 මාසයකට එය පහෙන් බෙදලා මාසයකට ඒක එක කොටසක් හැටියටත් දෙවතාවකට මාසය තුළ දෙවතාවකට ලබා දෙන්නත් එක ගොඩක්. අද මං හිතන්නේ පළවෙනි කොටස ලැබුණා. ප්‍රධාන රෝහල් රැසක CT ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම පිළිබඳව ඊයේ අප කළ අනාවරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජනප්‍රිය කරුණාතිලක මහතායි. මේ අවස්ථාවේ බිඳ වැටීම් වල යම්කිසි යම් ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ රටේ පැවතුණු ආර්ථික තත්ත්වයත් එක්ක අපිට ප්‍රතිපාදන ලැබීමේ යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒ ප්‍රමාදයන් නිසා බොහෝ අවස්ථාවල අර සේවා හානඩත් ගිවිසුම් වලට එළඹීමේ යම් ප්‍රමාදයක් ඇති වුණා. මාධ්‍යවල පළලා තිබුණා CT ස්කෑන් යන්ත්‍ර 12ක් අක්‍රිය වෙලා තියෙනවා කියලා. 12න් 10කම තියෙන්නේ ටියුබ් එක මාරු කරන්න. දැන් මේ වෙනකොට අපි ටියුබ් 3ක් ගෙන්නලා තියෙනවා. ගෙන්නලා මාරු කරලා තියෙනවා යන්ත්‍ර 3ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වනවා. තවත් යන්ත්‍ර 3කට ටියුබ් අපේ මේ සතිය අග නැත්නම් ලබන සතියේ මුල වෙනකොට එනවා. එතකොට ওই CT ප්‍රශ්නය තව සති 3ක් 4ක් යනකොට ওই යන්ත්‍ර සියල්ලම ක්‍රියාත්මක තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙනවා.